මේ වෙනකොට පොලිස්පති ආරක්ෂක ලේකම්තුමා ඒ දෙන්නවම මේ ප්‍රශ්නෙට මැදි කරලා තියෙනවා. ඒ අයට විරුද්ධව පියවර ගැනෙන ගමන් ඒ අයව දැන් මේ අවස්ථාවේ ඉන්නේ හිරාදස්සියේ. මේක ඉන්න නිලධාරීන් විශාල පිරිසක් මේගොල්ලෝ වග කියන්න ඕනේ. ඒකෙන් ප්‍රධාන දෙන්නෙක් විතරයි තාම ආරන්දි. මොකද මේකේ අවසාන වාසියන්නේ කොහටද? මේ ඡන්දයක් මැද්දේ. ගෝඨාභය රාජපක්ෂට තමයි මේකේ මේ අවසාන වාසියන්නේ. එතකොට මේක සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව වෙච්ච දෙයක්ද කියන එකත් මට නිකන් හිතන්න වෙනවා. දැන් ඒක විකුණු විකුණුනේ යන්න හදන්නේ අවසානින් සහරාන්ල කරපු දේවල් ඒගොල්ලෝ පඩි ලබලා තින්නේ ඒ ආණ්ඩුව කාලේ නම් ශක්තිමත් උනේ ඒ කාලේ දෙනම් ඉතුරු ටිකත් එහෙමද මට හිතන්න තමයි තියෙන්නේ.